failed to withdraw කොහොමද ලබා ගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Clip Claps කියන ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එකේ පටන් ගත්ත ගමන්ම ඔයාලට ඩොලර් 1ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එක දවසින් සල්ලි විත්ඩ්‍රෝ කර ගන්නත් පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගැන තවම නොදන්න කවුරුන් ඉන්නව නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පහළ description එකේ මම දාලා තිනවා. ඒ link එක අරගෙන ඔයාලට මේ වීඩියෝ එක බලලා මේ ඇප්ලිකේෂන් එකේ කොහොමද register වෙන්නේ, කොහොමද මේ ඇප්ලිකේෂන් එකෙන් සල්ලි හොයන්නේ, කොහොමද මේ ඇප්ලිකේෂන් එකේ සල්ලි විත්ඩ්‍රෝ කරන්නේ, මේ දේවල් හැමදේම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි බලමු මේ කිහිප දෙනෙක්ගේ failed වුණු withdrawal කොහොමද නැවතත් ලබා ගන්නෙ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එක පළවෙනියටම ඕපන් කරගන්න. ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඇප්ලිකේෂන් එකේ දකුණු පැත්තේ මෙන්න මේ විදියට මී කියලා තියෙනවා. මෙන්න මේක එකපාරක් ඔයා ටච් කරන්න ඕන. මේ මී කියන එක එකපාරක් ටච් කරාට පස්සේ ඔයාට ඒක ටිකක් පහලින් බලා ගන්න පුළුවන් support කියලා මෙන්න මේ විදියට. මේ support කියන තැන දැන් ඔයා එකපාරක් ටච් කරන්න ඕන. ඒ විදියට support කියන එක එකපාරක් ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදියට pencil එක icon එකක් බලා ගන්න පුළුවන්. මේ pencil එක icon එක දැන් එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතනට ඔයා I have not received my money කියලා ඔයා message එකක් type කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ message එක ඒ clip clip සායතනයට send වෙනවා. ඊට පස්සේ ඔයාගේ email එකට යාලා mail එකක් යනවා. තව සුළු මොහොතකින් යාලගේ එක්කෙනෙක් ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. ඊට පස්සේ ඒ කෙනා සම්බන්ධ වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ failed වුණු withdrawal එකේ screenshot එකක් ගාලා ඒ screenshot එක ඒ කෙනාට යවන්න. ඊට පස්සේ ඒ පැය 24 ඇතුළතම ඒ කෙනා ඔයාට failed වුණු withdrawal එක ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි failed වුණු withdrawal ලබා ගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ withdrawal එකේ මොනොත් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාමගේ channel එකට අලුත් නම් මේ වීඩියෝ එක පහල තියෙනවා රතුපාට subscribe button එකක්. ඒක දැම්ම press කරන්න. ඊට පස්සේ මතුවෙනවා bell icon එකක්. ඒ bell icon එකේ all button එක press කරලා තියාගන්න. එහෙම නොත් මේ වගේ අලුත්ම videos හැමෝටම කලින් හැමදාම ඔයාට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් අලුත්ම video එකකින් හමු වෙමු.